Hello friends, how are you all? Iti henang onna adat English mula seda channel lekate koya kato lainne alutma padama ekka, watina padama ekka. Iti me padama godak kaya dana gatta ta dana gatta itu godak dewal tieno, iti godak karna ekka. Ada api padama kata agar no, iti me video ki warna kama balan neto kuto kada godak dewal ikana garna pulo. Iti me padama kotas tunak keti tamang aragane no, henang ada api patanggamu. පළවෙනි කොටසෙ ඕකේ යාළුවනේ එහෙනම් අද පාඩම තමයි ආටිකල්ස් රයිට් පාඩ බලා ගන්න පුළුවන් බෝඩ් එකේ රයිට් ආටිකල්ස් රයිට් මොනවාද මේ ආටිකල්ස් කියලා කියන්නේ ආටිකල්ස් තුනක් තියෙනවා ඒ තමයි අ ඇන් ද රයිට් මෙන්න ආටිකල්ස් තුන අ ඇන් ද ඒ තමයි ආටිකල්ස් තුන Articles කියලා කියන්නේ මොනවාද? අව්‍ය පද. මොකද අව්‍ය කියන්නේ වැය නොවන, right? වැය නොවන නිසා අපි අව්‍ය කියලා කියනවා. එහෙනම් බලන්න මේ a and the අපිට හැමතැනම බලා ගන්න පුළුවන්. ඕනෑම වාක්‍යයක නේද? ගොඩක් වාක්‍යවල හැමතැනම අපි පාවිච්චි කරනවා. Right? අපිට නැතුවම බැරි articles තුනක්. එහෙනම් අව්‍ය පද මේක වැය වෙන්නේ නැහැ. කොච්චර යූස් කරත් වැය වෙන්නේ නැහැ. අපිට නැවත නැවත අපේ ලියද්දි කතා කරද්දි හැම තැනදීම අපිට අවශ්‍ය වෙනවා right ඒකයි අපි articles කියලා කියන්නේ articles තුනක් තියෙනවා ඔයාලට පේනවා එහෙනම් මම මේ articles තුන වෙනම video තුනකින් තමයි ඔයාලට අරගෙන එන්නේ එහෙනම් අද අපිට කතා කරන්න තියෙන්නේ a ගැන right a ගැන අද මම කතා කරන්නම් all right යාළුවනේ එහෙනම් බලන්න මම දැන් board එකේ ලියලා තියෙනවා සිංහල භාෂාවේ කොහොමද මේ එකක් ගැන කතා කරන්න කියලා right දැන් සිංහල භාෂාවේ එක දෙයක් එකක් ගැන කතා කරද්දී එක පුද්ගලයෙක් ගැන කතා කරද්දී මෙන්න මේ x සහ අක් කියන ප්‍රත්‍ය තමයි යෙදෙන්නේ නේද දැන් බලන්න මිනිස් එක් එකතු වෙලා මිනිසෙක් කියලා හැදෙනවා right එහෙනම් මිනිසෙක් කිව්වම එක මිනිසෙක් right one man right ඊළඟට ගස් අක් කියද්දී බලන්න හැදුනා ගසක් එතන ගසක් කියන්නේ එක ගසක්. එහෙනම් ගසක් a tree. right? එහෙනම් ඔයාලට පැහැදිලි මෙන්න මේ සිංහලේ දැන් ප්‍රාණවාචී වලට එක් ප්‍රත්‍යයනවා අප්‍රාණවාචී නම් අප්‍රත්‍යයනවා. එහෙම තමයි එකක් කියන අර්ථය එන්නේ නේද? එක් අක් කියන ප්‍රත්‍ය වලින් එකක් කියන අදහස එක්කෙනෙක් කියන අදහස අපි ගන්නවා. right? එහෙනම් මේ one කියන අදහස එනවා එක් අක් කියන ප්‍රත්‍යයෙන්. එහෙනම් කොහොමද ඉංග්‍රීසි භාෂාවේ one කියන එක අපි ගන්නෙ? A සහ N වලින් right A සහ N වලින් තමයි අපි 1 කියන එක ගන්න. එහෙනම් බලන්න මිනිසෙක් a man ගසක් a tree පැහැදිලිද? right එහෙනම් අපි අද මේ a ගැන කතා කරමු. හරි යාළුවනේ එහෙනම් බලන්න බෝඩ් එක දිහා මම ලියලා තියෙනවා නාමපද ටිකක් right. එතකොට මෙන්න මේ නාමපද දැන් අපිට කියන්න ඕන එකක්. දැන් අපි හිතමු එක පිරිමි ළමයෙක් එනම් a boy එක ගෑනු ළමයෙක් a girl එක ගසක් a tree right කාර් එකක් a car mobile phone එකක් a mobile phone ගෙයක් a house photograph එකක් එහෙම නැත්නම් මෙන්න මේ photo කියලා අපි කෙටියෙන් කියන්නේ photograph තමයි දිග වචනේ අපි මේ photo කියලා කෙටියෙන් කියනවා එහෙනම් a photograph right a photograph එතකොට බලන්න එකක් ගැන කියද්දි අපි a දානවා. දැන් මේකම අපිට කියන්න පුළුවන් ඕන 1 දාලා කියන්න පුළුවන්. එහෙනම් a boy වෙනුවට අපිට කියන්න පුළුවන් 1 boy. a girl වෙනුවට 1 girl. 1 tree, 1 car, 1 mobile phone, 1 house, 1 photograph, 1 photo. right. හැබැයි a one car එහෙම කියන්න බෑ අපිට. දැන් සමහර වෙලාවම ලියනවා වාක්‍යවල එක කාර් එක a one car right එහෙම කියන්න බෑ. එක්කෝ one car එහෙම නැත්නම් a car right එක්කෝ one car කියලා කියනවා එහෙම නැත්නම් a car කියලා කියනවා right පැහැදිලිද? right එහෙනම් ඔය දෙකෙන් එකක් තමයි අපි යොදන්නේ. එතකොට දැන් වාක්‍යක අපි කතා කරද්දී හරි ලියද්දී හරි වාක්‍යයක් අපි කියද්දි ලියද්දි එක දෙයක් ගැන එක්කෙනෙක් ගැන අපි කතා කරනවා නම් a හරි n හරි දාන්න ඕන.
එතකොට n මොකක්ද කියලා මම ඊළඟට කතා කරන්න ඊළඟ පාඩමේදී ඊළඟ කොටසේදී right then a ගැන තමයි අද කතා කරන්නේ right එතකොට එහෙනම් a යෙදෙන අවස්ථාව බලන්න right එතකොට a යෙදෙන අවස්ථාව ඒ කියන්නේ vowel sound එකක් නැති තැන තමයි a යෙදෙන්නේ right එතකොට vowel sound මොනවාද සහ ඒ සම්බන්ධව මම ඊළඟ කොටසේදී කතා කරනවා එහෙනම් vowel sound එකක් නැත්තම් a යොදන්නයි තියෙන්නේ right පැහැදිලිද Right, jalur ini. Balanna, mama lihat dia nama birthday ke, mau dilihat aja. Pasalah, school kian apa loh? Nih orang tuh, one school kian apa pulau? Right? Gamak, a village kian apa loh? Nih orang tuh, one village kian apa pulau? Right? Penak, a pen kian apa loh? Nih orang tuh, one pen kian apa pulau? Right? Dan itu kota, koi bola kuat, a one pen kila jadian apa bed? Mungkin. එකේ වැදගත් දෙකක් පෙන්වනවානේ right ඉතින් එහෙම ලියන්න බෑ එක්ක a pen එක්ක one pen right ඒක වාක්‍යයක් ලියද්දී මෙන්න මේ a පාවිච්චි කරන්න ඕන එකක් ගැන එක දෙයක් ගැන ඔයා කතා කරනවා නම් right මම පොඩ්ඩක් වාක්‍ය ටිකක් ලියලා පෙන්වන්නම් එතකොට ඔයාලට මේක තේරුම් ගන්න ලේසියි right බලන්න බෝඩ් එක දිහා ඕකේ යාළුවනේ මම ලියලා තියනවා දැන් බෝඩ් එකේ බලන්න can you do me favor. Wala tapata udaw wak karanna puluwan. Etoda udaw wak kiyanne ekak ne ek udaw wak ne. Ehenam a danna ona. Ehenam kohomada enne? Wala tapata udaw wak karanna puluwan da. Can you do me a favor? Right? Ilamata api metana kiyanna ona bus ekak enawa. Right? Ehenam a danna ona. The bus is coming. Bus ekak enawa. The bus is coming. Right? Ilamata there is pen on the table. එහෙම කියන්න බෑ පෑනක් මේ සුර තියෙනවා එහෙනම් there is a pen පෑනක් නේ එක පෑනක් නේ එහෙනම් එක දෙයක් ගැන කතා කරනවා නම් a දානවා එක බස් එකක් ගැන කතා කරනවා නම් a දානවා එක උදව්වක් ගැන නම් කතා කරන්නේ a දානවා right ඒක කතා කරද්දී ලියද්දී දෙකේදීම එහෙම තමයි right bring me glass of water වතුර වීදුරු වක් ගේන්න වතුර වීදුරු වක් එක වතුර වීදුරු වක් එතකොට a දානවා bring me a glass of water right ඊළඟට Can I have word with you? Mata, orang tekk wacanya katakan pulau itu. Orang tekk dia katakan pulau itu. Wacanya katakan. Wacanya, cuma a word, right? Can I have a word with you? Can I have a word with you? Right? Then orang tekk pahadili nih, right? Itu orang tekk. Then metana, can you do me a favor? Udah uak, a favor. Udah uak. The bus is coming. Bus ekak. එනවා බස් එකක් එනවා මොන බස් එකද කියලා දන්නේ බස් එකක් එනවා right there's a pen පෑනක් තියෙනවා මොන පෑනක්ද කියලා දන්නේ පෑනක් තියෙනවා bring me a glass of water විතර වතුර වීදුරුවක් ගේන්න වතුර වීදුරුවක් right එතකොට ඒක පොඩි වතුර වීදුරුවක්ද ලොකු වතුර වීදුරුවක්ද කියලා හරියටම එහෙම නිශ්චිත නැහැ නේද වතුර වීදුරුවක් ගේන්න කියලා කියනවා right can i have a word with you වචනයක් කතා කරන්න පුළුවන් වචනයක් මොකද්ද කියලා දන්නේ වචනයක් කතා කරන්න පුළුවන් ඒ වගේ මේ අවිනිශ්චිත අපි හරියටම දන්නේ නැති දෙයකට තමයි මෙන්න මේ a සහ n දාන්නේ n අපි ඊළඟ කොටසේදී කතා කරනවා එහෙනම් හරියටම දන්නේ නැත්නම් අවිනිශ්චිතයි නම් අපි a n දානවා ඒ නිසා මේවට කියනවා indefinite articles කියලා right ඒක definite article එක ඇවිල්ලා the right ඒක අපි ඊළඟ කොටසේදී කතා කරනවා ඉතින් මම හිතනවා ඔයාලට මෙන්න මේ a සම්බන්ධව අද පැහැදිලි වෙන්න ඇති කියලා right එහෙනම් හොඳට මතක තියාගන්න ඔයා එක දෙයක් ගැන එක පුද්ගලයෙක් ගැන කතා කරනවා නම් ලියනවා නම් ඔයා අනිවාර්යයෙන්ම a සහ n දාන්න ඕන ගැළපෙන පරිදි right එහෙම නැත්නම් මේ වාක්‍ය වැරදි right මොකද එක්කෙනෙක් ගැන අපි කතා කරන්නේ අවිනිශ්චිත එක්කෙනෙක් ගැන එක දෙයක් ගැන අපි කතා කරද්දී a සහ n දාන්න ඕන ඒතර n දාන්නේ මොන වගේ අවස්ථාවලදී කියලා මම ඊළඟ කොටසේදී කතා කරනවා ඒතර a දාන්නේ කොතනද vowel sound එකක් නැති අවස්ථාවල. ඒතර මේක ඔයාලට පැහැදිලිව තේරේ ඊළඟ කොටස බලන්න. ඉතින් මම හිතනවා අද මේ අසම්බන්ධව කතා කරපු දේවල් ටික ඔයාලට පැහැදිලි ඇති කියලා. ඉතින් තාමත් ඔයා channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, යාළුවන්ට මේක share කරන්න, යාළුවන්ට ඉගෙන ගන්න, comment කරන්න, ඒ වගේම මේකට like එකක් දෙන්න ඔයා මේකෙන් මොනා හරි ඉගෙන ගත්තා නම්, එහෙනම් තවත් video එකකින් ඉක්මනට ඔයාව හම්බෙන්න බලාපොරොත්තු වෙයි සමු ගන්න. right එහෙනම් learn english Practice English, stay safe, goodbye.